අයිබෝන්. දවස නිමාවෙන්න කලින් ප්‍රවෘත්ති ප්‍රමාණවී අපි ඔබට කියනවා මේ අයිටෙන් නව අයිතිය දකිමු අද අපේ ප්‍රවෘත්ති පෙළ ගැස්ම. රටේ ගැටලු විසඳීමට බුද්ධිමතුන් පෙරටා යුතු බව ජනපති පවසයි. පාකිස්තාන ගුවන් හමුදාපති අගමැති හමුවේ. වැට්පිළිබඳ නිදහස් පක්ෂ යෝජනා කැබිනට් මණ්ඩලයට. ආදායම් බදු ගෙවන්න නව ක්‍රමයක්. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුබල් පෙරහැර වීථි සංචාරය කරයි. පැණිබීමවල සීනි ප්‍රතිශතය ප්‍රදර්ශන නීතිය අකුරටම. දැන් අපේ රටේ තොරතුරු. රටේ ගැටලු විසඳීම දේශපාලඥයන්ට පමණක් පවරන්නේ නැතිව බුද්ධිමතුන්ද එසඳහා ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රදීප ප්‍රණාම ගෞරව සම්මාන උළෙලට එක්විමෙනුයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ. මා දකින්නේ මේ රටේ ජනාධිපතිවරයා විදිහට රටේ තිබෙන ප්‍රශ්න, රටේ තිබෙන අර්බුද, ගැටලු හෙට දවසේ උපදින දරුවන් සඳහා විසඳීමේ වගකීම මේ රටේ උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලකයින්ට පමණක් පවරා නිහඬව සිටිනවාද කියන කාරණය. මානව සමාජයේ ප්‍රගමනය සඳහා අද තිබෙන ප්‍රධානම බාධාව හිස් මිනිසුන්ගේ ගෝසාවත් උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිහඬතාවයත් කියලා මාටින් ලුතර්කින් කිව්වා. අර්බුද ගණනාවක් විසඳීමට විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රවල සිටින උගතුන් මීට වඩා එයින් එළියට ආ යුතුයි කියලයි මා විශ්වාස කරන්නේ. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී හමුව පැවැතුනේ. දෙවිනට පැමිණ සිටින පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කරුණු කණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දෙරටේ ගුවන් හමුදා කටයුතු පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණා. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානියා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමරුතුලිනයක් දෙපිළිකැන් පූවා. මේ අතර පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානියා ගුවන් හමුදාපති එයා මාර්ෂල් ගගන් පුලත්සිංහල මහතාද හමු වුණා. ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් සොහෙල් අමන් මහතා වෙනුවෙන් සම්මාන පෙළපාලියක්ද පවත්වනු ලැබුවා. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානියා යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා. යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී දෙරටේ ආරක්ෂක කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණා. විශේෂ සමරු සටහන් පොතේ සටහනක් තැබීමටද පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් සොහෙල් අමන් මහතා එක්පුණා. වැඩබදු සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරි දින කිහිපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජනාවලට අදාළ තීරණ කිහිපයකට එළඹි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වැට් සම්බන්ධව සාකච්ඡා කර අපේ කණ්ඩායම සඳහා කමිටු අපත් කරලා තිබුණා. ඒදී අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් සමගත් සාකච්ඡා කරා. අපි අපේ යෝජනාව ඉදිරිපත් කරා. ඊළඟ එන වැට් සංශෝධන පනතේදී මේ ප්‍රමාණය වෙනසක් ඇති වෙන්න ඕනේ, යම් සංශෝධන ඇති වෙන්න ඕනේ කියන එක අපි මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරා. අපි ඉදිරියේදී යෝජනාව කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පෞද්ගලික තරහක් තමන්ට නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. තමා කනගාටු වන්නේ රාජපක්ෂ මහතා රටට සිදුකළ විනාශය පිළිබඳව බවයි කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පවසන්නේ. අත්තනගල්ල සපකස්තැන්න ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසන්ධාන වැඩසටහනකට එක්විමිනුයි ඒ මහත්මිය මේ පිළිබඳව අදහස් පළ කළේ. රාජපක්ෂ යුද්ධ දිනුවා කියන්නේ පසෙදුමනේ එකේ මොකද්ද තියෙන තේරුම කියලා මට තේරෙන්නේ යුද්ධ දිනල රටකා පුරේම යුද්ධ දිනුවා. ඒක නිසා මට සතහට ඡන්දේ දීපන් මාව රජපුතුවේ ඉඳවපන්. ඒක කරන්න මට නම් කිසිම පෞද්ගලික තරහක් නෑ. පුළුවන් තරම් මගෙන් පණිගත්තා, පුළුවන් තරම් මට ගැරුවා. ඒ වට මම පෞද්ගලික තරහක් කියන්නේ මම මේ මට්ටමට බහින්න කැමති. හැබැයි රටට කරපු අවැද්දියට මගේ ලොකු තරහක් සහ කෝපයක්. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුමල් පෙරහැර අද වීදි සංචාරය ආරම්භුවා. දෙස් විදෙස් විශාල පිරිසක් පෙරහැර නැරඹීමට ඉතා උද්යෝගයෙන් එක්ව සිටියා. දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ ලෙසින් පූජෝපහාරයට බඳුන් වෙනවා.
දළදා මාලිගාව මූලික කරගනිමින් නාත විෂ්ණු පත්තිනි සහ කතරගම යන සිව්මහා දේවාලවල කප් සිටුවීම පුරාණ චාරිත්‍රානුකූලව සිදු කෙරුණා. එතැන් පටන් ඊයේ දින දක්වා සිව්මහා අභ්‍යන්තර පෙරහැරයි පැවැත්වුණේ. අද පස්වරු හතපසුවේ මිනිත්තු 12ට යෙදුන සුබ මොහොතින් පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය ආරම්භ කළා. මෙවර පෙරහැර අලියතුන් 25 දෙනෙකුගෙන් සහ සාම්ප්‍රදායික නර්තන රැසකින් අලංකාරවත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ විශේෂ කණ්ඩායම් එහි ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා. මැතිවරණ පනත සංශෝධනය කර වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දෙන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළා. එම පෙරමුණේ සමාජිකයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කළ බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසන්නේ. මේ වෙනකොට හැම මැතිවරණයකම තරුණ ඡන්ද ලක්ෂ 3ක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සෑම වර්ෂයකම ඡන්ද හිමි නාමලේඛන සකස් කරන්නේ ජූනි මාසයේ පළවෙනිදා. හැබැයි ඡන්දේ පාත්තන්නේ ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ මාස 8ක්, 9ක්, 10ක් ගිහිල්ලා සමහර අයට ඡන්දේ හිමි වෙන්නේ වයස අවුරුදු 20 සම්පූර්ණ වෙනකොට. විශේෂයෙන්ම අපි මැතිවරණ කොමසාරිස්තුමාට අද යෝජනා කරා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනල්ලා මැතිවරණ පාත්තන වෙලාවේ වයස අවුරුදු 10 ට සම්පූර්ණ වෙන හැම තරුණයෙකුටම තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න අවශ්‍ය අයිතිය ලබා දෙන්න කියලා. ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා පරිගණක සංගමයයි එය සංවිධානය කළේ. ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය මෙවර පැවැත්වෙන්නේ 34 වන වරටයි. අද ආරම්භ වූ සම්මන්ත්‍රණය අනිද්දා දක්වා පැවැත්වෙනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ නියුතු දහසකට අධික පිරිසක් සම්මන්ත්‍රණයට එක්ව සිටිනවා. විදේශ දේශකීන් සහ සම්පත් දායකින්ද සම්මන්ත්‍රණය හා එක්ව සිටීම විශේෂත්වයක්. මෙරට සංවර්ධන ගමනට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ දායකත්වය යොමු විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කරන බවයි ශ්‍රී ලංකා පරිගණක සංගමේ සභාපති දයන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ මූලික වෙලා තියෙන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් කොහොමද තොරතුරු තාක්ෂණය පිටිවහල් කරගන්නේ කියන යන ගැන. අපේ සමාජිකයන්ගේ දැනුම සලතා වර්ධනය කිරීම, තරුණ පරපුර ශාස්ත්‍රය වෙනුවෙන් ඇඹුරු කරගන්න. මොකද මේ ශාස්ත්‍රයේ වැඩි පුරක්පාඩු ප්‍රමාණයක් තියෙන ජාතික මුදුකාංග තරගාවලිය, එම IT මාස්ටර් මයින්ඩ් තරගාවලිය වැඩසටහන් ඔස්සේ තරුණ පරපුර මේ අද ගැනීමට අපි කටයුතු සලස්සා තිබෙනවා. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විශිෂ්ටතා දැක්වුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු වුණා. නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයයි. අග්‍රගණ්‍ය රංගධරයෙක වූ විජය නන්දසිරි මහතා හෘදයාබාධයක් හේතුවෙන් අද ජීවිතයෙන් සමුගත්තා. ඒ මහතා මිය යන විට 69 වන වියෙහි පසු වුණා. වේදිකාවෙන් තම රංගන දිවිය ආරම්භ කළ විජයනන්ද සිරි මහතා ටෙලිනාට්‍ය සහ සිනමාවද ජයගත් අපූර්ව රංගතරේ. විශේෂයෙන් ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ඔහු දැක්වූ ප්‍රතිභාව කිසිදාක මෙරට ප්‍රේක්ෂක මතකෙන් ගිලිහි නොයනු ඇති. මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලි, නරිපෑනා, ආනන්ද චවනිකා, කුසපබා, වෘෂභරාජ, බල්ලුත් එක්ක බෑ ඇතුළු වේදිකා නාට්‍ය රැසකටම විජය නන්දසිරි සිය උපරිම දායකත්වය ලබා දුන්නා. එසේම සුබ සහ යස, තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලන්දාරියා, ඒකාධිපති වැනි නාට්‍යවලටද විජයනන්ද සිරි මහතා සිය දායකත්වය ලබා දුන්නා. ඔහු මෑත කාලයේ රඟපෑ සුහද කොකා සිනමාපටය මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තා. විජයනන්ද සිරි මහතාගේ රංගන ජීවිතයේ හැරුම් ලක්ෂයක් ලෙස සිකුරු හතේ චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. මගේ වසර 50ක කලා ජීවිතය තුළ වැඩියෙන් කළ තින් මං චරිතාංග 40ක වශයෙන් තමයි මං රංගනය දීලා තියෙන්නේ. විශේෂයෙන් මන මේ වගේ නාට්‍යයකට වසර 27ක් රඟපානවා කියන්නේ ඉතින් චරිතාංගලුක වෙන්න එපේ. මගේ හැරවුම් ලක්ෂයක් වුණා සිකුරු හතේ චිත්‍රපටයේ ගිරිරාජ් කෞචරගේ ප්‍රථම අධ්‍යක්ෂණය.
ඒකෙන් පස්සේ මට ගොඩක් මේ රහසන චරිත හම්බුණා. ඉතින් ඒක මම වරදක් කියන්නේ නැහැ. මේ මට ප්‍රේක්ෂකයෝ හැම පැත්තෙම අරි චරිත කළත් ප්‍රහසන චරිත කළත් පුංචි දරුවෝ හැම කෙනෙක් ඉන්නකම මම ආසයි මේ ප්‍රහසන චරිත වලට. අංක 156 න් එක ටෙම්ප්ලස් පාර ගල්කිස්ස නිවසේහි දේහය තැන්පත් කර තිබෙනපා. ආයි අපේ රට කවදාවත් ඒ වගේ කලාකරුවෙක් බිහි වෙන එකක් නැහැ. මනමේ කුමාරයාගේ ඉඳන් විකට චරිත දක්වා ඔහු ආපු ඒ ගමන, ඔහුගේ දක්ෂතාවයන් මං හිතන්නේ අපේ රටේ හරිහැටි අගෙ කිමිට ලක්ුණෙත් නැහැ. ආදරණීය විජයයට මං නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හාස්‍ය රංගනයේ පිළිබඳව වෙනම ලකුණක් කියන්න පුළුවන් විජයගේ තිබිච්ච ලකුණ සමස්ත කලාවේ හැටියටම විශාල පාඩුවක් අපිට. ඒ වගේ රංගන ශිල්පියෙක් යුගයකට බිහි වෙන්නේ හරිම කලාතුරකින්. විජයනන්ද සිරි අපිට හිටිය අති දුර්ලභ ගණයේ කලාකරුවෙක්. ඔහු වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය කියන මාධ්‍ය ත්‍රිත්වයේම බොහොම සංගමයකින් වටිනාකම් එක්ක හසුරුවමින් තමන්ගේ රංග ප්‍රතිභාව ජනතාවත් එක්ක බෙදා හදාගත් කලාකරුවෙක්. ඔහුට නිවන් සුව අත්වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඕනම සුපිරි වීරයෙක් එක්ක චිත්‍රපටයක් තරඟ කරලා තනියම දුවන්න පුළුවන් ස්ටාර් පවර් එකක් තිබුණු කලාකරුවෙක්ට මම හඳුන්වනවා ඔහු. ඔහු තියලා ගිය ඒ මතකය දුකක් දැනන මතකයක් නෙමෙයි. කවදාවත් අපි හිතන උනිද්දපු හැම වෙලාවම අපු හිනාවෙන් සංසප්පෙක් කෙනෙක්. ලින්තුර හෙරතියා බනමේ කුමරු නික්ම ගියා. පැණි බීම වර්ගවල සීනි ප්‍රතිශතය ප්‍රදර්ශනය කිරීමේ නීතිය දැන් ක්‍රියාත්මක වනවා. නීතිය කඩකරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසනවා. මේකට කියනවා ට්‍රැෆික් ලයිට් සිස්ටම් කියලා. සීනි ග්‍රෑම් කොච්චර තියනවද කියන එක මේක පැහැදිලිව සඳහන් කළ යුතුයි. රතු, කොළ, කහ පාට තුනක් තිබෙනවා. අන්න ඒ විදිහට අපි සීනි මට්ටම අපි අර්ධක්වලා තිබෙනවා. එතකොට අපි ඒ පාට දක්වන ඒ රවුම අඩුම තරමින් සෙන්ටිමීටර් එකක් විය යුතුයි. මේ සීනි මට්ටම අකුරු වලින් සටහන් කරන්න ඕනේ භාෂා තුනෙන්ම. මේක අපේ රටේ නීතිය. මේකට පිටින් කාටවත් යන්න බෑ. මම හිතන්නේ සාක් කලාපය තුළ පළවෙනි රට මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දුන්න. දැන් අපේ ඉදිරි බලාපොරොත්තුව තමයි ලුණු සහ සංතෘප්ත මේද සඳහා මෙන්න මේ තත්ත්වෙම ගේන්න. දිනකට ග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් සීනි පරිභෝජනය කළ යුතුවද අපේ රටේ එක් අයකු ග්‍රෑම් 60ක් පමණ පරිභෝජනය කරන බව පාලිත මහිපාල මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා. සීකා වෛරසය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් දැක්වුවා. අපිට ඉස්සෙල්ලා සීකා වෛරසින් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව තිබුණේ නැහැ. අපි ඒ පරිේශන ස්ථාපිත කරා. දැන් අද සීකා වෛරසයේ බවට සැක කරනවා නම් කවුරු හරි අපිට පුළුවන් එතෙන්ට යවලා අපි ඒ රෝගියාව හඳුනා ගන්න. ඒ පරිේශන කටයුතු ස්ථාපිත කරලා තිබෙනවා. අපි IDH රෝහල ශක්තිමත් කරලා තිබෙනවා. එහෙම රෝගීන් ඉන්නවා නම් පරිේශන ආයතනයෙන් අපිට හඳුනාගෙන ඒ රෝගියා බවට තහවුරු කරා නම් ඒ අය බලා ගන්න. ජාතිවාදී පාගමනට විජය කුමාරණතුන්ගයන්ගේ ඡායාරූපය යොදා ගැනීමට විරුද්ධ වන බව ජාතික මහජන පක්ෂය පවසනවා. විජය කුමාරණතුංග ජීවිතයේ කිසිම දවසක ජාතිවාදීකු වුණේ නැති බවයි ඔහුගේ සොහොයුරිය පවසන්නේ. විජයකුමාරතුංගගේ ප්‍රතිපත්ති දන්න කෙනෙක් කිසිම දවසක ඒ ජාතිවාදී ස්වරූපයක් තියෙන කිසිම තැනකට ඔහුගේ ඡායාරූපයක් අරන් යන්නේ නැහැ. මේ කණ්ඩායම උපරිම විදිහට ජාතිවාදී අදහස් තියෙන කණ්ඩායම. එහෙම කණ්ඩායමක් යන පෙළපාලියක ඒ විජයකුමාරතුංග, ඔසිය අබේගුණසේකර, දේව බණ්ඩාර සේනාරත්න වැනි තුමාලගේ පින්තූර අරංගියකටයි අපි විරුද්ධ. ඒකට ඉඩ දෙන්න බෑ. වනාලි ප්‍රහාරයකින් මියගිය ස්වාධින රූපවාහිනී පොළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතාගේ බිරිඳට රැකියාවක් ලබා දීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කළා. පත්වීම් ලිපිය ප්‍රදානය කෙරුණේ පොළොන්නරුව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී. වනාලියෙකු කම්පැතීම වාර්තා කිරීමට ගිය ප්‍රියන්ත රත්නායක එම වනාලියාගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමුගත්තා. ඔහුගේ බිරිඳ හා දරු තිදෙනා වෙනුවෙන් ස්වාධින රූපවාහිනිය නිවසක් ඉදිකිරීමේ කාර්යයට මුලපිරුවා. මේ වන විට එම නිවස සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන්. ඒ සඳහාද නන් අයුරින් සහය ලබා දීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂුල ජයරත්න මහතා කටයුතු කළා. ස්වාධින රූපවාහිනිය ප්‍රධාන අමාත්‍යවරයාකින් කළ ඉල්ලීමට අනුව ප්‍රියන්තගේ බිරිඳ වන රසිකා මල්කාන්ති මහත්මියට උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ රැකියාවක් ලබා දීමට ඒ මහතා කටයුතු කළා. පුත්තලම තබ්බෝව අභයභූමියේ සිදුකරන වැලි ජාවාරමෙන් පරිසර ගැටලු රසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අද අයි රිපෝටර් තුලින්. ITN i reporter powered by Airtel.
40% faster internet by Airtel. තබ්බෝව අභයභූමිය පිහිටා ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේට මයින්වයි. එම භූමිය ස්ථාන කිහිපයකට ලබාගත් ඉඩම් ඔප්පු භාවිත කරමින් වැලි ගොඩදැමීම් සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔප්පු හිමි ඉඩම් කිහිපයකට මුවා වී සංවිධානාත්මක පිරිසක් සිදු කරන මෙම වැලි ජාවාරම හේතුවෙන් මේ ඔය විනාශ වෙමිනුයි පවතින්නේ. තේවනුවර පාවට්ටා මඬුව සිරම්බි අඩියන ප්‍රදේශවල වැලි ජාවාරම කිසිදු බාධාවකින් තොරව සිදු කරන අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසු වුණා. මේ ඔය දෙපස ඇති දෙවන්ත කුඹුක්ෂාක පෙරළී විනාශ වෙමින් පවතින්නේ වැලි ජාවාරමේ තවත් ප්‍රතිඵලයක් ලෙසයි. වැලි ජාවාරම මෙන්ම දැව ජාවාරමද මෙම අභයභූමිය තුල සිදුවන්නේ කිසියම් පිරිසකගේ රැකවරණයේ යටතේද යන්න පිළිබඳ ප්‍රදේශවාසීන් තුල පවතින්නේ සැකයක්. බලධාරීන්ගේ කඩිනම් අවධානය මේ කෙරෙහි යොමු විය යුතු බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් කයිට්ස් අරාලිතුඩුවේදී බිම්බොම්බයකට ගොදුරු වී මියගොස් අදට වසර 24ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් ගුණසැමරුමක් අනුරාධපුරයේදී පැවැත්වුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න යන රණවිරුවන් ආරක්ෂක මෙහෙයුමක් සැලසුම් කිරීම සඳහා ගමන් කරමින් සිටියේදී 1992 වසරේ අදවැනි දිනක බොම්බේට බිලිවුණා. මෙම පිරිස ගමන් කළ ජීප්‍රතිය බිම්බෝම්බයකට හසුවීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියෙන් දිවිගලවා ගැනීමට හැකිවුණේ රණවිරු උපාලි විජයකෝන්ට පමණයි. 24 වන ගුණ සමරුව පැවැත්වුණේ අනුරාධපුරයේ පිහිටි කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදී. කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ ලලී කොබ්බෑකඩුව මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අන්තර්ජාල භාවිතය වැඩිවන විට ඊට සමගාමීව දළ ජාතික නිෂ්පාදිතයත් ඉහළ යන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ලබන වසරේදී රජය විශාල ඩිජිටල් පරිවර්තනයකට සූදානම් වීමේ මූලාරම්භයක් ලෙස ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව පැවැත්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 10%ක් අන්තර්ජාලයට එකතුවීම වැඩිවීම වැඩි වුණොත් දළදේශීය නිෂ්පාදනයේ 1.3% GDP 1.3% වැඩිවීමක් ඇති වෙනවා කියන එක තමයි ලෝක න්‍යායය තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරා මේ ලංකාවේ අලුත් රජය ආපු වෙලාවේ හැම අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය සියලු දේම නම් වෙනවා වගේම මේ ඩිජිටල් යටතට පාස්කම් ලෝකෙත් එක්ක එකතු වීම ලෝකෙත් එක්ක බද්ධ වීම කනෙක්ට් වීම තමයි ලෝකෙට දෙන විශාලම වටිනාකම කියන එක අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා දැක්ක. අද 2017 වෙනකොට ලංකාව විශාල ඩිජිටල් පරිවර්තනයක් වීමේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විදුලි සංදේශ නියාමන කොමිසමේක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ මුල්ම ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව කොළඹදී පැවැත්වුණා. වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු යන්න එහි තේමාව වුණා. බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයට අදාළ කරුණු එහිදී සාකච්ඡා කළා. අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ ඩිජිටල් තාක්ෂණය අතින් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. Google බැලුම් ව්‍යාපෘතිය ලබන මාසයේ යළි ආරම්භ කරන බවත් ඒ තුළින් ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් සිදුවන්නේ නැති බවත් ඔහු අවධාරණය කළා. අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සහ රජයේ ප්‍රතිපත්ති තීරකයන් දේශීය මෙහෙයුම්කරුවන් සේවා සැපයුම්කරුවන් ශිෂ්ටාචාර කොටස්කරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රුපියල් මිලියන 540ක වියදමින් ඩුමර එළිය මධ්‍යම වෙළඳපොළේ සංවර්ධන කටයුතු ආරම්භ වුණා. රටපුරා ක්‍රියාත්මක තවත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු අලුත් ශ්‍රී ලංකාවක් විශේෂාංගයේ. නුවරඑළිය මධ්‍යම වෙළඳපළ අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇතේ. වැඩි පහසුකම් සහිත වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතයි. නුවරඑළිය මධ්‍යම වෙළඳපළ භූමියේ මහල් 3කින් යුත් වෙළඳ සංකීර්ණයේ ඉදිකරනවා. මෙහි සමාරම්භක අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සහභාගී වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ග්‍රාමීය මාර්ගවල නව පාලම් 42ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මේ යටතේ පැල්මඩුල්ල කෙටේතැන්න පාලමේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ කරුණාරත්න පරණවිතාන හා දුනේෂ් ගංකන්ද යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පැල්මඩුල්ල ඇමිලිපිටිය හා පැල්මඩුල්ල බලංගොඩ යන ප්‍රධාන මාර්ග යාකරන අතුරු මාර්ගයේ මෙම පාලම ඉදිකරනවා. මේ අතර ගල්නෑව ගලේ වෙල අතර නෑගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ.
විද්‍යුත් ජාලගත ක්‍රමයට ආදායම් බදු ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන දෙසැම්බර් මාසය වන විට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම සකස් කර අවසන් කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ආදායම් බදු ගෙවන පුද්ගලින්ට ඒ සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙනුයි නව ක්‍රමය හඳුන්වා දෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ සිය ගෙවීම් කටයුතු සිදුකිරීමට බදු ගෙවන්නන්ට මෙමගින් පහසුකම් සැලසෙනවා. ගිණුම් පරීක්ෂාව, අක්‍රමිකතා මගහරවා ගැනීම, බදු ක්‍රම නිරවුල් කර ගැනීම මෙන්ම කාලය ඉතිරි කර ගැනීම ආදී පහසුකම් රැසක් මෙමගින් සැලසෙනවා. නව ක්‍රමය පිළිබඳ ප්‍රාදේශීය ව්‍යාපාරිකින් දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන අනුරාධපුරයේදී පැවැත්වුණා. දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් JBDR ජයසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විද්‍යුත් ප්‍රවෘත්ති කලාවේ හදවත ITN News රාත්‍රී 9:30 අදට අවසන්. මම නිමේෂ, ඔබට සුවදායක රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala